ඉක්ුණාට පස්සේ අන්තිම සංසාරයෙන් බලලි බෙල්ල කපලා මරනකොට විතරක් ඌරාවෙන මැරෙන්න ඇති විවිධ ආකාරයෙන් නමුත් බෙල්ල කපලා මැරෙනකොට විතරක් ගියේ ලේ ටික එකතු කළා නම් එහෙම ඒ ලේ වල ප්‍රමාණය මේ මහ මොහොතේ කාගලේ ගණයට බැදී ඒ තරම් වාර උඹලා ඌරම වෙලා ඉපදලා තියෙන සංසාරේ පුරා ඒ තරම් වාර බෙල්ල කපලා දිව මැරෙලා තියෙනවා ඒ වගේම තියෙන උඹලා කුකුල වෙලා හරකු වෙලා බැටරෝ වෙලා වෙනි සත්‍ය ඔක්කොම ඔය කතාව කියන එක ඒක සත්‍යයක් කියලා උපදිනකොට බෙල්ල කපලා දිගියේ මේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ගලයට වඩා අධිකයි කියලා. කොච්චර නම් වාර ගන්න පොඩි තේරෙන සත්‍ය වෙලා ඉතින් නැද්ද? උන්වහන්සේ දක්වන උඹලා එකම අම්ම කෙනෙක් වෙනුවෙන් හඬපු කඳුළු එකතු කළා. ඒ කියන්නේ අපිට අම්මලා ඔන්න ඕකේ මේ කියන ගම්සයි ලංකාව කාන්තාවන් කියනවා නම් ඒ සෑම කෙනෙක්ම අපේ අම්ම කෙනෙක් අපේ සංසාරෝ. ගම්පිට දෙවෙනි කෙනෙක් ඉඳලා තේයත් ඉස්සරහමන කාන්තාවන් වෙලා ඉතන නම් ඒත් අපේ අම්මලා වෙලා තියෙනවා නියත වශයෙන්. එතකොට මේ එකම අම්මා කෙනෙක් ගොඩක් අම්මලා නේ මේ ආත්මෙත් අම්මා ඊළඟ ආත්මෙත් අම්මා ඒ අම්මා වගේ මාතු එකම අම්මා කෙනෙක් වෙනින් හඬපු කඳුළු එකතු කළා නම් මහා සාගරයේ ජලයට වඩා වැඩි ඒ කඳුළු කියලා එද්දක් කළා තියෙනවා කොයි තරම්නම් බාහිර ගානක් මේ සංසාරෙ ඉතින්ද ඇද්ද කියලා තේරුම් ගන්න කොයි තරම්නම් ප්‍රමාණයක් අපි තිරිසන් ලෝකවල වැඩිලා ඇද්ද ප්‍රේත ලෝකවල වැඩිලා ඇද්ද සතරක් පාවගේ වැඩිලා ඇද්ද මේ ලෝකවල ඉපදුනාට පස්සේ ජාති දුක්ින්දා ජරාවට පත් වෙන අනන්ත ප්‍රමාණ දුක්ින්දා ව්‍යාධි දුක්ින්දා මරණ දුක්ින්දා අනිත්‍යයන් නිසා අනිත්‍යයේ උපක්‍රමයන් නිසා අනන්ත ප්‍රමාණ දුක් ගැටෙමින්දා විවිධ විවිධ ආකාර වලින් දුක් නිඳලා 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 මේ ඇවිල්ලා තියෙන මේ දුකේ කෙලවරක් යනට සීමාවක් යනට වචන වලින් දක්වන්නට බැරි තරම් විශාල දුකක් ඉඳලා තියෙනවා ඒකයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ තරම් විශාල දුකක් ඉඳලා සංසාරයේ විඳපුවා දන්නවා නම් මහණෙනි ඉස්ස ගිනි ගත්තත් ඒ ගින්දර නිවන්ත නෙවෙයි උඹලා උත්සාහ කරන්නේ මේ අවබෝධ නොකර චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් යාමටයි උඹලා උත්සාහ කරන්නේ ඉතින් මේ ලෝක සත්‍යයට තේරෙන්නේ අපි මෙච්චර සංසාරයේ දුක් විඳලාද කියලා අඩු වශයෙන් මේ ජීවිතේ කොච්චර දුක් විඳලා තියෙනවද ඒ ඔක්කොම දුක් විඳිනකොට විතරයි බගපද වශයෙන් කරනවා කියන්නේ ඒකට මහා දුකක් විඳිනවා මේක මහා දුකක් කියලා කියන රෝගේ හොඳ වෙනාට පස්සේ දුකක් ඉඳලා කියලා මිනිස්සුන්ට මතකවත් ඒක තමයි ඒ හැටි ස්වභාවය මිනිසුන්ගේ ලෝක සත්‍යයන්ගේ රෝගේ එක ඉතින් මේ සංසාරයේ පුරා මේ ආකාරයෙන් දුක් විඳ අනාගතයේදීත් නැවත නැවත ඉපදී ඉපදී දුක් විඳින්නටම සිදුවේ අර වගේ දුගති ප්‍රේත ලෝකවලට එහෙම වැටුණොත් එහෙම කණ්ඩත් නැහැ අඳින්නත් නැහැ ඉන්නත් නැහැ බඩගින්නේ තුපාසාවෙන් ගෑයි පුළුවන් තරම් පීඩිත වෙලා සිටිනවා සමහර ප්‍රේතයන් ගැංගවල ගිනි ගෙන දෙවෙනවා සමහර ප්‍රේතයන් ගැංගවල වලින්ම කඩු වලින් වන් කැටි 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 ලෝ කෙවෙනවා ඒ කන්ද සත්‍යින් වල විදියට ඒ විදියට කන්‍යා ඒ විපාක දෙයි නොඑක ආකාර අපාදක බුදු දානන් වහන්සේ පෙන්වන් කරලා තියෙනවා ඇත්ත වශයෙන්ම හිතන්නටත් බෑ ඒක දුක මේ ලෝක සත්‍යව කල්පනා කරන අපායක් කියලා එකක් තියෙනවාද කියලා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා ප්‍රකාශ කරනවා මම මේක දැක්කා මගේ ඇහෙන් මේක දැක්කා මගේ ප්‍රඥා ලෝකෙන් මම දැක්කා. දිබ්බචක්කු ඥාණයෙන් දැක්කා. ඒකයි මම මෙන්න කියන්නේ කියලා. සංවිති දාවියති මයි මස්සම් විදාවියති මහාරූප දාවියති ආකීනික සම්පදූපාය කියලා දක්වලා තියෙනවා බාල පඬිත් සූත්‍ර වැනි දේව දූත සූත්‍ර වැනි සූත්‍ර. මේ තියෙන ගින්දරේ මේ තාත්යන්ගේ චලින්ති දහයේ හැම පිච්චිලා යනවා කරවල මස්සම් පිටාන මස් කරවල යන නහාරුම් පිටාහිද නහර කරවල යන අට්ටිනික සම්පදෝපායටි ඇටවලින් දුම් දී දෙන අසගේ රේත දුම් නිකත් වෙන කොයි තරම් ප්‍රශ්නයක් කොයි තරම් ගින්දරක් කොච්චරම් පිච්චීමක් කොයි තරම් දුකක් ඇද්ද කියලා කල්පනා මෙවැනි දුක් අනන්තව සංසාරේ පුරා ගින්දා කෙලවරක් නෙමෙයි නිමාවක් නෙමෙයි මේ විඳපු දුක් ප්‍රමාණය අසංඛ්‍ය 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 ගණන් මේ විදිහට දුක් මෙතන ආවේ අදත් මේ සත්‍යයට පත් වෙන්න පුළුවන් දැනටයි අපි සිටින්නේ මේ අවධානම් සත්‍යයකයි යටත් වෙන්නේ සෝවාන්වත් නොවෙච්ච කෙනෙක් නොවෙච්ච කෙනෙක් සිටින් ඒක නිසා අනාගතයේ මේ විදිහට බොහෝ දුක් විඳින්නට පිළිදෙනවා මේ දුකෙන් මිදෙන්නට නම් ඥානවන්තයන් විසින් මේ දෙක දෙකේ කියන අවබෝධය තියෙන්න ඕන බුදුහාමුදුරුවෝ දක්වන්නේ ජීව පිටයන් ආතප්පන් නිකෝජඤ්ඤා මරණශ්‍රේ කියලා අද අදම බලා මේ සසර දෙකෙන් මිදීම උත්සාහ දැක්විතේ කටයුතු කළ යුතුයි කෝජඤ්ඤා මරණංශයේ හෙට මරණේ වෙයිද කියලා කවුද දන්නේ අපි හිතාන ඉන්නවා මගේ වයස 20යි 30යි 18යි 15යි 40යි 50යි තව හුඟක් කල් ජීවත් වන්නත් පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙන්නේ දන්නේ නැහැ කොයි මොහොතේ අපේ මරණය සිදුවේද කියලා ඒකයි කියන්නේ කෝජඤ්ඤා මරණංශයේ හෙට මරණේ සිදුවේද කියලා කවුද දන්නේ හෙට නෙවෙයි අද සවස්වට මරණේ සිදුවේද කියලා කවුද දන්නේ
सूत्री देश සෝවාන් සකදාගාම අනාගාමී අරහතාදී මාර්ගඵල ලැබීමට නම් එකතු කරගත යුතු කරුණු හතරක්. ඒකෙන් එකක් තමයි සප්පුල සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යන්නේ පෙර සද්ධම්ම ශ්‍රවණං තුන්වෙනි කාරණා යෝනිසෝ මනිස්කාරෝ හතරවෙනි කාරණා ධම්මානුධම්ම පරිපත්ති. මේ හොඳ අය ආශ්‍රය කරන්න ඕන. පළවෙනි එක. ඒ කියන්නේ මේ අය මෙතෙන් ආගෙන තමයි මෙවැනි කරුණක්වත් ඇහුවේ මේ ඇත්ත ඇති වෙතියෙන් දෙන්නන දෙයක් මේ අයට අහන්න ලැබෙන්නේ. ඒව දැක දැක මිනිස් සතු දිනව සිත්තර කාලදී යන්නේ තින් කන්නාව ආශාව ඒ වගේම රාගික සිටිනේ මේවා නිසා ලෝක සත්‍ය නැවත නැවත දුගතිවට ඇදෙට සංසාර දුකට පත් කරනවා කියලා ඒ බලන කිසි කෙනෙක් දන්නේ නැහැ පෙන්වන කිසි කෙනෙක් පෙන්වන කිසි කෙනෙක් දන්නේ නැහැ ඉතින් මේ දුගුල්ල මාන්දිය වගේ කටයුතු කරනවා ඒක නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍යදයක් देश संसार विमुक्ति लाभाग्यवनी प्रार्थने प्रतिपत्ति ඒ සඳහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය බුද්ධ ඥානන් වහන්සේ පෙන්වන් කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමකින් තොරව ඒවා දිනු කරගන්නේ නැතුව කිසිදාක කිසිවෙකුට නිවන් ලබන්නේ නැහැ ඒක නිසාම ඒකේ අර කය ආරක්ෂා කරගන්න එක වචනේ ආරක්ෂා කරගන්න එක සිත පුළුවන් තරම් දුරට ආරක්ෂා කර ගැනීම ඒෙන් අපසක් කරන්න ගෙන්දී කය සිත වචනේ තුන් දොර ටිකක් ආරක්ෂා කරගෙන दाखिल
අපිත් භාවනාවක් කරන්නට ඕන අපිත් මේ සමවාදීවකවත් උත්සුකව කටයුතු කරන්න මේ ජීවිතේ උසස් ප්‍රතිඵලයක්